විශේෂයෙන්ම 2015 මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට මොකෙන්නේ ජනාධිපතිවරේ පත්තුමාට මෙතුමල්ලට කිසිම වැටපිළිවෙලක් තිබුණේ නැහැ ආර්ථිකය කළමනාකරණය කරන්න. ඒ වගේම රටේ සම්පත් කළමනාකරණය කරන්න කිසිම වැටපිළිවෙලක් නැහැ. ඒකුවට තිබුණේ රටේ සම්පත් ටික එකින් එක විකිණීමේ වැටපිළිවෙල. මොකද අපි දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල විතරක් තියෙනවා ජාත්‍යන්තර වරායක්. ඒ වගේම ජාත්‍යන්තර රුවන්තරුවක්. හැබැයි මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච දවසේ ඉඳන් මේ වරාය දිනු කරන්නවත් ඒ වගේම රුවන්තරුවල දිනු කරන්නවත් කිසිම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ වෙනුවට කරේ මත්තල රුවන්තරුවල වීගබඩාවක් කරලා මුළු ලෝකෙටම මතයක් යවුවා මේක රුවන්තරුවලක් නෙමෙයි. මේක හුදේ වීගබඩාවක් විතරයි. මේක සම්පත් නැහැ. මේ එයාපෝට් එකට ඉන්න එපා කියලා ලෝකෙට මතයක් දුන්නා. මතයක් යවලා මේකේ වටිනාකම පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරලා අද මුලින්ම අම්බන්තොට වරාය දුන්නා. අද වෙද්දි මත්තල රුවන්තරුවල ඒ විදිහටම විකුණන්න ලීස්සලා. අද මත්තල රුවන්තරුවලේ කිවිසුම ඒ වගේ මේ විකිණීම පිළිබඳව විරුද්ධව අපි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවා. මොකද මේකට හේතු කාරණා කීපයක් තියෙනවා. මොකද අපි දන්නවා මේ ආණ්ඩුව මුලින් ඉඳන්ම ගෙනාපු කිවිසුම් පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ. අපි වරාය කිවිසුම් පිළිබඳ බැලුවා. වරාය කිවිසුම තුලින් අම්බන්තොට වරායේ හැවරන්න උඩ ඇලිමේදී අම්බන්තොට වරාය හරන්නේ ශ්‍රී ලංකා රජයේ 50%ක් දෙන්නේ. නඩත්තු කටයුතු වලදී 50%ක් ශ්‍රී ලංකා රජයෙන් දෙන්නේ. හැබැයි අපිට ලාභාංශය එනකොට 15% අපිට එන්නේ. ලාභයේදී 15%යි වියදම් යනකොට 50%. ඒ වගේ අපි දන්නවා හම්බන්තොට වරායේ කිවිසුම ඇතුලේ තියෙනවා හම්බන්තොට සේවකයන්ට නිසි වන්දියක් දෙනවා කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හැබැයි අද වෙද්දී හම්බන්තොට සේවකයන් 428ක් අද උදේ ඉඳන් උද්ඝෝෂණයේ ගෙදරවා. මොකද ඊයේ දවසේ තුලේතුමල්ල ඇවිල්ලා අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරා. මේ සාකච්ඡාව වලදී හෙළි කරන්නේ අමාත්‍යතුමා කියන ලක්ෂ 2ක් දීලා ලියනවා. මෙතුමල්ල මාසික රුපියල් 50,000ක් අතර වැඩියක් ගත්ත කණ්ඩායම්. හැබැයි මේගොල්ලොන්ට ලක්ෂ 2ක වන්දියක් දීලා ලියනවා. මේක කොච්චර සාධාරණද කියන මේ ආණ්ඩුවෙන් අහන්න කැමතියි. හැබැයි මේ වරාය සේවකයන්ට මෙහෙම වුණා නම් මත්තල රුවන්තුඩුගලේ සේවකයන්ට වෙන්නේ මේ ටිකම තමයි. ඒ නිසා තමයි අපි මත්තල රුවන්තුඩුගලේ කිවිසුමට විරුද්ධ වෙන්නේ මේ. ඒ වගේම අපි දන්නවා අද ලෝකයේ තුල සීතල යුද්ධයක් ක්‍රියාත්මක වෙලා යනවා. ලෝකයේ ඇතුලේ කණ්ඩායම් දෙකකට බෙදිලා ලෝකයේ ප්‍රබල රටවල් ටික එකතුල සීතල යුද්ධයක් කරනවා. මේකේ දෙපැත්තේ ඉන්න පාර්ශ්ව දෙකක නායකත්වය දෙන්නේ එක පැත්තකින් ඉන්දියාවේ ඉන්නවා අනිත් පැත්තෙන් චීනය. මේම දෙපැත්තක ඉන්න කණ්ඩායම් අපේ රටේ ජාතික සභාව දිස්ත්‍රික්කයේ එකපැත්තේ වරාය චීනයට දීමත් ඒ වගේ මත්තල රුවන්තොට ඉන්දියාවට දීමත් මේ ලෝකයේ මේ දින අරමුදේ කොටස්කාරකයන් බවට අපි හම්බන්තොට ජනතාව ඒ වගේම ශ්‍රී ලංකීය ජනතාව උදිනුවත් වුණා. අපි දන්නවා කවදාවත් ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්ති තුල අපි ලෝකයේ අරමුදේවල කිසිම විදියක් වීමක් දැරුවේ නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් එක්ක අපේ රටේ ජනතාවට මේවයි වන්දි ගෙවන්න වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ මත්තල රුවන්තොට දීමේ මේ වටිනාකම පිළිබඳ කිසිම තක්සේරුවක් කරලා නැහැ. මොකද අපි දන්නවා ඉදිකිරීම සඳහා පමණ මේකට යනවා ඩොලර් මිලියන 209. ඉදිකිරීම සඳහා පමණ මේකට ඔය අවශ්‍ය සිමෙන්ති, ගල්, ඒ වගේම අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු ඒ වගේ මේක හදන්න යන වියදම විතරයි ඩොලර් මිලියන 209. හැබැයි මේ ආණ්ඩුව මේක විකුණන්න යන්නේ ඩොලර් මිලියන 205ක්. ඩොලර් මිලියන 205කට විකුණනවා. ඒ කියන්නේ ඉදිකිරීමට ගිහිපු මුදලෙනු 105කට වැඩි අඩු ප්‍රමාණයකට තමයි මේක විකුණන්න යන්නේ. හැබැයි මේක ඇතුලේ තියෙන ඉඩම් වල වටිනාකම කිසිම තක්සේරු කිරීමක් නැහැ. මේ මත්තල රුවන්තොටවල විතරක් තියෙනවා හෙක්ටයාර 2000. ඒ කියන්නේ අක්කර 5000කට ආසන්න ප්‍රමාණය. මේ හම්බන්තොට වරායි එක අක්කරයකට අපි වැඩි කරලා තිබුණා ඩොලර් 50,000 එක අවුරුද්දකට බා. හිතන්නකො රුවන්තොටවලට මේ 150,000ක් වැඩි කරාගෙන 25,000 කෙනෙක් අක්කරේ. එක හෙක්ටයාර එක 25,000 කෙනෙක්. එහෙම වැලිය කරා එහෙම වටිනාකමක් දුන්නා. මේ ඉඩක් වල වටිනාකමෙන් අවුරුද්දකට වෙන පාඩුව මේ මත්තල කිවිසුම තුලින් රුපියල් කෝටි 760ක්. එක අවුරුද්දකට විතරක් පාඩුව වෙන රුපියල් කෝටි 760ක්. මේක අවුරුදු 89කට දුන්නොත් රුපියල් කෝටි 75,240ක පාඩුවක් වෙනවා මේ අසාර්ථක කිවිසුමක් තුල. ඒ වගේම මේක බැඳුම් කරේට නොදෙවෙනි වංචාවක්.
වැටුම් කරගේ රුපියල් ත්‍රිලියනයක් ගියා නම් මේකේ ත්‍රිලියන 0.75ක පාඩුවක් සිදු වෙනවා මේ මත්තල කිවිසු බෙදුම. හැබැයි මේවට විරුද්ධව අද ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අද අපේ ආගමික නායකයන් එකතු කරගෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එකතු කරගෙන අම්බත්තල දිස්ත්‍රික්කයේ ජනතාව අපි ඔක්කොම එකතුලා තීරණය කළා කියනවා. ඔක්තෝබර් 6 වෙනිදා පෙර අම්බත්තල නගරයට ඇවිල්ලා උදේ 9ට අපි විරුද්ධව මහා උද්ඝෝෂණයක් අම්බත්තල සමස්ත ජනතාව ඒ වගේ මොණරාගල දිස්ත්‍රික්කයේ අම්බත්තල දිස්ත්‍රික්කයේ ජනතාව අපි සියලුම දෙනා එකතුලා තීරණය කළා කියනවා. ඒ ජාතික සම්පත් බේරගන්න සටන් කරන්න උද්ඝෝෂණ කරා.